ඊළඟට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක නැංවීම ලංකාව වගේ රටකට ඉතාමත්ම වැදගත් එක තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අපි ඒක තමයි 2016 දී කොම් ට්‍රාන්ස් කියන සැලසුම අරගෙන අර ලයිට් රේල්වේ එක ගෙනාවේ රේල්වේ ඉලෙක්ට්‍රිෆිකේෂන් එක ගෙනාවේ මල්ටිමෝඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ් කියන සංකල්පය ගෙනාවේ ඒ වගේම බස් ප්‍රයොරිටි ලේන් ගෙනල්ලා බස් ෆ්ලීට් එක වැඩි කරන්න කියන්නේ නවීකරණය කරන්න උත්සාහ කළේ ඒ වගේම මේ මේකෙත් මේ ට්‍රාන්ස්පෝර්ට් එකෙත් ලේසියෙන්ම කරන්න පුළුවන් එකක් තියෙනවා ඒක තමයි මේ මෑස් කියලා කියන්නේ ඒ කියන්නේ මොබිලිටි ඇස් අ සර්විස් ඒ කියන්නේ අපේ ෆෝන් එකෙන් බස් ටිකට් එක කෝච්චිය ඕන එකක් ඉන්ටග්‍රේට් කරගන්න දැන් මට අද මෙතන ඉඳන් පුළුවන් ඉන්දියාවේ ඕන කෝච්චියක් බුක් කරන්න මට සීට් එක රිසර්ව් කරන්න ඕන ප්ලේන් එකක් කෝච්චියක් ටැක්සියක් අතර සම්බන්ධීකරණය කරන්න මේචර පොඩි රටේ අපිට ඕක කරගන්න බෑ මේක ලේසියෙන්ම කරන්න පුළුවන් අපි මහනුවර කරලා බැලුවා පයිලට් ප්‍රොජෙක්ට් එක ලේසියෙන්ම කරන්න පුළුවන් එකක් අතර මේක පොඩි අවාසනාවක් වුණා ඒ ප්‍රොජෙක්ට් එක ගියා අර MCC කියලා අර තිබුණේ අර දියුසුම ඒක CIA වැඩක් කියලා ඉතින් ඒක යට දැම්මා අතර මේ ඒක කෙරුණා නම් මේ වෙනකොට විශාල මගී පහසුවක් මේ මෑත්ස් එකෙන් අපිට එනවා ඒ වගේම අපි ඉල්ලන්නේ ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිසිටි ටැරිෆ් එක අඩු කරන්න අනික් රටවල් එක්ක තරඟ කරන්න පුළුවන් විදියට ඒකක 60ට වඩා අඩුවෙන් පාවිච්චි කරන දුගියන්ට සහනයක් දෙන්න තමිල්නාඩුවේ ඒකක 60ට අඩු අයට 0යි පාකිස්තාන් ඉලෙක්ෂන් එක හෙට තියෙනවා ප්‍රධාන පක්ෂ තුනම ඒකක 30ට අඩු අයට 0 කරන්න පොරොන්දු වෙලා තියෙනවා නවාස් ෂරීෆ් ඉම්රාන් ඛානුයි බිලාලුයි තුන්දෙනාගේම ඉල්ලීම තමයි ඒකක ඒ මොකද මේ දරාගන්න බෑ පොඩි මිනිහට මේ බිල රුපියල් 600ට ලයිට් කපන 600 ගෙවා ගන්න බැරුව මාසෙට ලයිට් කපන යම් සහනයක් මේ පහලට දෙන්න ඕනේ ඉන්ඩස්ට්‍රිස් වලට දෙන්න. ඒ වගේම ඩීසල්. ඩීසල් වලින් ඔය බිලියන් 75 ටැක්ස් ගහන එක වැරදි. ඩීසල් කියන්නේ ඉකොනොමි එක. ඉකොනොමි එක දුවන්නේ ඒකේ. ඒ නිසා ඩීසල් ප්‍රයිසස් රීසනබල් තත්ත්වයකට ගේන්න ඕනේ. ඒක නිසා තමයි අපි 2015 දී ඩීසල් රුපියල් 134 ඉඳන් අපි 140කින් අඩු කරලා රුපියල් 95ට ගෙනාවේ. එම ගෙනාවේ කියලා පෙට්‍රෝලියම් එකට මොකුත් ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ඩීසල් අඩුවෙන් දුවන්න ඕනේ රටේ ඉකොනොමි එක ඉදිරියට ගෙනියන්න.